මොනවදක රකරේ හිටියේ පාස්ට් කන්ටිනියස්. අපිට අනිත් ඇත්ත එක ඉංග්‍රීෂ් වලින් කතා කරද්දී අතීත සිද්ධි ගැන කතා කරන්න වෙනවා. මේ විදිහට අතීත කාලයේ සිද්ධ වෙච්ච සිදුවීම් දෙකක් අතරින් එක් සිද්ධියක් කෙරමින් පැවතිච්ච සිද්ධියක් නම්, කවුරු හරි විසින් කර කර හිටපු සිද්ධියක් නම්, අන්න ඒ සිද්ධිය ගැන කතා කරන්න අපි පාවිච්චි කරන්නේ පාස්ට් කන්ටිනියස් කියන වාක්‍ය කාණ්ඩයයි. මේ විදිහට කියද්දි වරට චුට්ටක් තේරෙන්නේ නැති වෙයි. මේක මම උදාහරණ වලින් පැහැදිලි කරන්නම්. ඊට කලින් අපි බලමු මොන වචනද අවශ්‍ය වෙන්නේ කියලා මේ past continuous වාක්‍ය හදන්න. ඔයාලා දැකලා ඇති ඉංග්‍රීසි වාක්‍යවල was, were කියන වචන දෙක අඩංගු වාක්‍ය තියෙනවා. මෙන්න මේ වාක්‍ය තමයි ඇත්තටම past continuous වාක්‍ය කියලා කියන්නේ. he, she, it, I කියන වචනත් එක්ක අපි පාවිච්චි කරන්නේ was කියන වචනයයි. we, you, they කියන වචන තුනත් එක්ක අපි පාවිච්චි කරන්නේ were කියන වචනයයි. ඒ වගේම තව විශේෂිත දෙයක් තියෙනවා, ක්‍රියාපදයට ing form එක එකතු කරන්න ඕනේ. ඔයාලට මතක ඇති present continuous ගැන මම කියලා දෙද්දි කිව්වා ක්‍රියාපදයට ing form එක එකතු කරන්න ඕනේ. cook නම් cooking, drink නම් drinking, bath නම් bathing, මෙන්න මේ වගේ. මේ විදිහටම past continuous එකෙත් ක්‍රියාපදයට ing form එක එකතු කරන්න ඕනේ. දැන් බලමු අපි මේ උදාහරණ ටික. මම එද්දි ඇය පාඩම් කර කර හිටියා. මේ දෙකම, මේ සිද්ධි දෙකම සිද්ධ වෙලා තියෙන්නේ අතීත කාලයේ. මම එන එකයි, ඇය පාඩම් කර කර හිටපු එකයි, දෙකම අතීත කාල සිද්ධි. හැබැයි එක සිද්ධියක් එක් පුද්ගලයෙකු විසින් දිගින් දිගටම කරමින් පැවතුන සිද්ධියක්. මොකක්ද ඒ සිද්ධිය? මම රතු පාටින් හයිලයිට් කරලා තියෙනවා, ඇය පාඩම් කර කර හිටියා. මේ විදිහට අතීත කාලයේ යම් කිසියෙකු විසින් කර කර හිටපු සිද්ධියක් ගැන කතා කරන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ past continuous කියන වාක්‍ය වර්ගයයි. when I came, she was studying. she was studying කියලා කියන්නේ අපි past continuous වාක්‍ය වර්ගයක්. අපි කතා කරනකොට එයාලා සෙල්ලම් කර කර හිටියා. මෙතනත් ක්‍රියා දෙකක් සිද්ධ වෙලා තියෙනවා අතීත කාලයේ. අපි කතා කරපු එක එක ක්‍රියාවක්, එයාලා සෙල්ලම් කර කර හිටපු එක එක ක්‍රියාවක්. මේ ක්‍රියා දෙකෙන් එක් කට්ටියක්, එක් පුද්ගල පිරිසක් තමන්ගේ ක්‍රියාව කරමින් ඉඳලා තියෙනවා. අන්න ඒ ක්‍රියාව ගැන කතා කරන්න they were playing කියලා මෙතන අපි පාවිච්චි කරලා තියෙනවා. when we talk, they were playing. අපි නට නට ඉද්දි අය ගියා. when we were dancing, she went. අතීත කාලයේ තමයි මේ සිද්ධීන් දෙකම සිද්ධ වෙලා තියෙන්නේ. එක සිද්ධියක් තමයි අපි නට නට හිටියා, අනෙත් එක තමයි ඇය ගියා. අපි කර කර හිටිය යම් සිද්ධියක් ඒකාකාරීව අතීත කාලයේ, අන්න ඒ සිද්ධිය ගැන කතා කරන්න මෙතන past continuous අපි පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අතීත කාලයේ සිද්ධ වෙච්ච ක්‍රියාපද දෙකක්, අතීත කාලයේ සිද්ධ වෙච්ච ක්‍රියාවන් දෙකක් අතරින් එක් ක්‍රියාවක් දිගින් දිගටම සිදුවෙමින් පැවතුනා නම් අනිත් සිද්ධියත් වෙන අතරතුරේදී, තනිවම නෙමේ අනිත් සිද්ධියත් වෙන අතරතුරේදී, ඒ වෙලාවට අර සිදුවෙමින් පවතින ක්‍රියාව ගැන කතා කරන්න අපි පාවිච්චි කරන්නේ past continuous කියන වාක්‍ය වර්ගයයි. fill in the blanks. I, a blank, was over playing when mother came. I was playing when mother came. I එක අපි පාවිච්චි කරන්නේ was කියන වචනයයි. ඒ වගේම මේකේ තේරුම තමයි අම්මා එනකොට මම සෙල්ලම් කරමින් හිටියා. එතකොට මගේ ක්‍රියාව තමයි කරමින් පැවතිලා තියෙන්නේ අතීත කාලයේ. එතකොට ඒ සඳහා තමයි මම පාවිච්චි කරන්න ඕනේ past continuous. එහෙම නැතුව මෙතනදී මට past පාවිච්චි කරන්න බෑ. past continuous තමයි පාවිච්චි කරන්න ඕනේ අතීතේ කරමින් සිටපු නිසා. දෙවෙනි එක, she a blank were or was talking when we went. she was talking when we went. අපි යද්දී ඇය කතා කරමින් සිටියා. she කියන එකත් එක්ක අපි පාවිච්චි කරන්නේ was කියන වචනය. ඇත්තටම මෙතන ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. අපි යන එකයි, ඇය කතා කරමින් සිටපු එකයි. එතකොට ඇය තමයි දිගින් දිගටම ක්‍රියාව අතීතේ කරමින් ඉඳලා තියෙන්නේ. ඒ හේතුව මත ඒ වාක්‍ය past continuous වලින් තමයි අපිට තියන්න වෙන්නේ. I saw they were a blank go or going. I saw they were going.
මෙතනදී ක්‍රියාපදයට මම කිව්වා ing එකතු වෙන්න ඕනි කියලා. එහෙනම් go නෙමෙයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ going. මම දැක්කා එයාලා යමින් ඉන්නවා. එතකොට මෙතන ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා. එකක් මම දැකපු එක, අනිත් එක තමයි එයාලා යමින් හිටපු එක. එයාලා තමයි ක්‍රියාව දිගින් දිගටම කරගෙන ඉඳලා තියෙන්නේ. මම එක මොහොතක දැක්කා විතරයි. එහෙනම් එයාලා කරපු ක්‍රියාව වෙනුවෙන් මට past continuous වාක්‍යයක් තමයි නිර්මාණය කරන්න වෙන්නේ. Father is called me when I a blank were or was playing. Father is called me when I was playing. තාත්තා මට බැන්න මම සෙල්ලම් කරමින් ඉන්නකොට. දැන් මෙතන ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා. එකක් තාත්තා බැනපු එක, අනිත් එක මම සෙල්ලම් කරමින් හිටපු එක. මම තමයි ක්‍රියාව දිගින් දිගටම පවත්වාගෙන තියෙන්නේ. එහෙනම් ඒ හේතුව මත මගේ ක්‍රියාව සඳහා මට past continuous වාක්‍යයක් තමයි යොදාගන්න වෙන්නේ. If you like our videos, please subscribe our channel.